හවුද? නැන්දේ අක්කා ඉන්නවද? ආ මොකදේට ආවද? නෑ මේ අක්කව පොඩ්ඩක් මේ. කවුද උඹ? ආ මොකෝ කතා නැත්තේ? කෙල්ලේ කෙල්ලේ හොරේ කොරේ කෙල්ලේ කෙල්ලේ හොරේ කෙල්ලේ හොරේ කොරේ අම්මේ අම්මේ මොකද මෙහෙ? රෙද්ද කොහෙද? මේ තුෂාර මල්ලි. වරදකුත් නෑනේ අක්කේ කියන කතාවේ. මොකෝ? මට පොඩි ජොබ් එකක් සෙට් වුණා. මං හිතන්නේ අර චාමරයිය දන්න මහත්තයෙක් මට කෝල් කළේ. එහා ගමේ අලුත් ෆැක්ටරි එකද? ඉතින් හොඳයිනේ. අනේ ඌවක් කියලා ලොකු දෙයක්. අයියට කතා කරන්න නම්බර් එන්නේ නැද්ද? අනේ නෑ මල්ලි. එයා කතා කරොත් තමයි ඉතින්. එහෙමද? එයා කතා කළොත් මං කියන්න. හා හා. මං ගිහිල්ලා එන්නම් අක්කේ. නැන්දේ යනවා. බොරුනේ බං උඹ කිව්වේ මේ නම්බරයක් නෑ කියලා. අනේ අම්මේ ඕන් නැති ලෙඩ දාගන්න නැතු ඊමු. අනික ඒක කොහමත් යාගේ නම්බරයක් නෙමේ. ඒකට කාරියක් නෑ. උඹේ නම්බරේ ගණින්කෝ කතා කරලා බලන්න. ඕන නම් කතා කරන්න එතැ. උඹට බැයි නම් මට නම්බරේ අරන් දියන්කෝ මං කතා කරන්න. පව් එක. කරදරයක් නැතුව ඉන්නවද කියලා බලන්න. රෝෂන්, බල අම්මට කියපන් අලුත් ඕඩරින් ඉදියා පෙච්චර ගණකමට දාන්න ඕනේ නැහැ කියලා. නිකන් මෙහෙම රවුන්ඩ් එකක් කරකවනම් ඇති බං. නැත්නම් ගොයින් ලාභ ගන්න බෑ. හෙලෝ, කවුද? කොහටද යන්න ඕන ඕනා? මොක? කොහට එන්නද බූරුවා? කවුද උඹ? අනේ බෑ, ඔය ෆෝන් එක දීපංකො බං අර කොළුවගේ අතට. හෙලෝ හෙලෝ. අනේ මේ හලාල ගාන්න නැතු ඕක දීහංකො බං අර කොළුවට. කවුද මේ? චාමරයිය නේද? ඔව් බං, ඔව් ඌ තමයි. කොන්නවද බං දන්නේ? කවුද උඹ? ආ මේ ඇන්ටි, එයා මෙතන නෑනේ. ඉතින් බං ඌ ඔතන නැත්තම් ඌ ඉන්න තැනකට ගිහින් දීහංකො එක හැම්මල. මොනවා කොන්නවද මන් දන්නේ? සිංහල තේරෙන්නේ නැද්ද? ආන්ටි, මං ඒ හරිය නෙමෙයි ඉන්නේ. දුරක. මං පස්සේ ගිහින් කතා කරන්නම් ඈ. ආ? ඔක. හලෝ. අයියෝ. හලෝ. හලෝ. තිබ්බද කොහෙද මහයි? උන් මොනටද ආයාව කතා කරන්නේ? අනේ මන්ද වාතයක් වෙයිද දන්නේ. මේ ආයි කෝල්ස් ආවොත් එහෙම ඔබ කට් කරා. නැත්නම් මේ දැන් නෑ කියලා. නංගි පුතේ පුතේ
ඔයා යන්න මම ඉන්න. කොහමද නංගි? අයියා ආවා කියලා ආරංචි වුණා. මං හිතුවා අයියා ආයි මාව දැක්කට කතා කරන එකක් නැහැ කියලා. ඔව්. කොහොමත් මට ඔයාව දැකලා නම් කතා කරන්න බැරි වෙයි. නැහැ මං කිව්වේ. මං එදා ඔයාට ජරා කතාවක් කිව්වා. මං හිතුවා ආයි මායක කතා කරන එකක් නැහැ කියලා. මං දන්නවා අයියා ඒක ඇත්තට නෙමෙයි කිව්වේ කියලා. මං එදා ඒ කතාව කිව්වේ ඇත්තටමයි. ඔයා හරිනම් මගේ මූණ බලන්න වටින්නේ නැහැ. මට සමාවෙන්නයි. ඔයා නැති වුණාට පස්සේ මට මහම වටින්නේ නැතුව ගියා. මට දැන් මොනා වුණත් කමන්නේ නැහැ කියලා හිතුණා. නැත්තම් මං දැන් එහෙම හිතන්න ඕනේ නැහැ නේ. ඔයාට පවුලක් තියෙනවා. පුතෙකුත් ඉන්නවා. ඒ වුණාට මම ඔයාට ඇත්තටම ආදරේ කරා. ඔයා මැරුණා. මැරුණේ ඔයා. මගේ ආදරේ නෙවෙයි. ඊට පස්සේ ආයෙත් ඔයා ආවා. එතකොට මම මැරිලා. මොකට දයි මේ ජීවිතේ? දැන් ඕවා හිතන්න එපා නංගි. හොඳින් ඉන්න. නිරෝසන් මෙහෙම ගණින් මල්ලි මම යනවා. අද උඹට කම්මැලි නැහැ පුතා ඉන්නවනේ. කරදර කරොත් තමයි ඉතින්. උඹ කරදර කරන්නේ මාමට? දෙන්නම කෑම කපාල. මං අද ඉක්මනට එනවා. මේ අර අනුරාධපුරේ ගෙදර. එයාම කෝල් කරුවා නිරෝසන්ගේ ෆෝන් එකට. ඔබට කෝල් එකක් ගන්න ඕන නම් නිරෝසෙන් ඉන්නවා පල්ලෙහා. එන්න කියන්නද?
එපා. මයනෝ.